රටවටා ඒ මිනිසුන්ගෙන් අහන ඒ හැම අවස්ථාවකදීම හෘද සාක්ෂිය අනුව අත්සන දාන්න කියන හැම අවස්ථාවකදීම හැමෝම අපිට කියපු දෙයක් තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා නැත්නම් අපි ඡන්ද පොළට එන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්මයා ඇයි තාම එතුමාට මේ ජනාධිපතින අපේක්ෂත්වය නොදෙන්නේ? මේක දෙයිද? ඔයනි ප්‍රශ්න තමයි මිනිස්සු අපෙන් ඇහුවේ. එහෙදී අපිට කියන්නට තියෙන්නේ අපේ නායකයින්ට එතුමාට විශේෂ ආදරයක් දෙන අති විශාල පිරිසක් සජ්ජාතිය පක්ෂයේ නායකයෝ අතරත් ඉන්නවා. එහෙම නැමැති ඉතාම සොච්චම් කොටසකුත් ඉන්නවා කියලා මේ පහුගිය ටිකේ වෙච්ච දේවල් වලින් අපිට පැහැදිලිව පේනවා. ඉතින් ගරු නායකතුමනි, ඔබතුමා දන්නවා පහුගිය කාල සීමාවේදී බොහොම ප්‍රභාවත් බොහොම ප්‍රතාපවත් පක්ෂයක් වෙච්ච එක්සත් ජාතික පක්ෂය ඕනෑම මැතිවරණයකදී තනියෙන් ජනාධිපතිවරයෙක් කිසිම පක්ෂයක සහය නැති වුණත් පත් කරගන්න හැකියාව තිබිච්ච ඒ එක්සත් ජාතික පක්ෂය අද සන්ධානගත වෙන්නේ නැතුව එහෙම නැතිවෙන්න බැරි මේ ජනාධිපතිවරයෙක් පත් කරගන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා. නමුත් අපි දන්නවා මේ දක්වා විශේෂයෙන් 1994 ඉඳලා මේ වෙනකන් එක්සත් ජාතික පක්ෂය හැරගිය සෑම පාක්ෂිකයෙක්ම ඉතාම ඉහළ පෙළේ සමාජිකයෝ ඒවම ඉතාම ඡන්දය පමණ පාවිච්චි කරන මට්ටමේ සමාජිකව ඒ සියලු දෙනාගේම ඡන්දය ක්‍රියාකාරී කරවලා එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙක් බිහිනවන ඒ වෙන කාගෙන්වත් මේ සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් පමණයි කියන අදහස තමයි අපි ප්‍රකාශ කරන්නේ. ඒ අපි පමණක් නෙවෙයි මේ රටේ ඉන්න සෑම පාක්ෂිකයෙක් නොවන මධ්‍යස්ථ මතධාරීන් පවා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික පවා අපිත් එක්ක ඇවිල්ලා කියනවා. ඒ නිසා මහා රුක්ෂයක් වෙච්ච ශ්‍රී ලංකාවේ මහා සංවර්ධන ව්‍යාපෘති රසක් ක්‍රියාත්මක කරපු නිදහස් අධ්‍යාපනය දීපු නිදහස් අධ්‍යාපනයේ අනිත් උපකාරක දේවල් වන නිලැඳුම දිවාහාරය ඒ වගේ සියලුම කටයුතු කඩිනම් මහවැලි ව්‍යාපාරය ඒ වගේ සියලු අද බත් වේලා අපි කනවනම් රට සහලෙන් ස්වයංපෝෂිත වෙලා තියෙනවනම් එක්සත් ජාතික පක්ෂයේ නායකව ඒ බිහි කරපු මහවැලි කඩිනම් ව්‍යාපාරය වැනි ව්‍යාපාර නිසායි. මට මතකයි පුංචි කාලේ අපිට තිබුණා රබර් සහල් ගියුසුම කියලා එකක් චීනෙත් එක්ක. මොනවාද අපි රබර් දීලා එහෙන් සුදුහාල් ගෙනල්ලා තමයි කෑවේ. එහෙම එකක් දැන් නැහැ. ඇත්ත වශයෙන්ම දැන් සහල් විකුණ ගන්න බැරුව විසිකරනවත් දකින්නවා. ඉතින් ඒ සියලුම කටයුතු කරන්නට මහා යෝධවල ශක්තියක් ඉච්ච නායක හිටපු පක්ෂයක අන්ත අසරණ භාවයට පත් වෙන්න දෙන්න බැරි කැක්කුම ඒ ඉතිහාසය දන්න නිසා තමයි අපි මේ ඉදිරියට ඇවිල්ලා ගජසව සමාධි පෙරමුණ හැටියට රට පුරා ගිහිල්ලා රටම ඉල්ලන නායකයා සජිත් ප්‍රේමදාස මහත්මයාව පත් කරන්නට සජිත් ප්‍රේමදාස මහත්මයාට අපේක්ෂත්වය ගන්නට එතුමා ජනාධිපතිවරණයත් ඔසවාගෙන යන්නට එතනින් එහා මේ රටේ අනාගත දූදරුවන්ගේ අනාගතයේ යහපත් තැනකට ගේන්න කරන උත්සාහයේදී කරන නිර්මල අව්‍යාජ්‍ය නිහතමානී අවංක හැඟීමෙන් කරන මේ අපේ ආයාචනය ගරු සජිත් ප්‍රේමදාස මහත්මයාට අපේක්ෂකත්වය ලබා දීලා එතුමා ජනාධිපති වෙනදී සාක්ෂාත් කරන්න කියන ඉල්ලීම තමයි මේ අවස්ථාවේ කරන්නේ.